අරකලයේ පැවති කාලයේ ජනතාව මුහුණ දුන් අතිශය බිහිසුණු ආර්ථික සමාජීය අර්බුද විසින් නිර්මාණය කළ ජනතා අරකලයට වසර දෙකක් සපිරෙන අද දවස වන විට රටේ ජනතාවගෙන් බහුතරයක් සතුටින් තැබීමේ ගෞරවය ජනාධිපතිවරයා වෙත පිරිනැමීම මෙම සංදේශයේ බාරතීමේ ප්‍රමුඛ අරමුණ වුණා. ජනාධිපතිවරයා රට වෙනුවෙන් සිදු කළ කැපකිරීම දුෂ්කර තීන්දුව තීරණ ගැනීම අගය කිරීම මෙහි තවත් අරමුණක් වී තිබුණා. ඉදිරි කාල පරිච්ඡේදය තුල ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් ලෙස ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි සංදේශයේ පිරිනමමින් ඔවුන් සුභාශිංසන එක් කර සිටියා. මම 169 ට ඡන්ද දීලා මමත් එදා ගුටි කාපු කෙනෙක් මේ රටේ ඉන්න බැරුව මේ රට දාලා ගිහිල්ලා ඒ අවස්ථාවේදී මේ රට ගිනි ගොඩක් වෙලා තියෙන වෙලාවේදී කොන්ද කෙලින් තියාගෙන නායකත්වය ලෝකෙටම පෙන්නලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට බාරගත්තා. ඇත්තටම එදා ඒ බාරගත්ත නිසා තමයි අද මම මේ රටට ඇවිල්ලා අද මෙහෙම මේ රටේ පුරවැසියෙක් විදිහට ස්වාධීනව ජීවත් වෙන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරලා තියෙනවා. යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවන් කරන අයට නැවතත් හිස නොවෙන්නට ජනතාවට ජීවත් වීමේ පරිසරය නැවත ගොඩනැගීම සම්බන්ධව අධිකාර ජනාධිපතිතුමාට නැවත වරක් මම ස්වාධීන වෘත්ති සමිති කේන්ද්‍රයේ විදියට ස්තුතිවන්ත වෙනවා.